ඊළඟ ප්‍රශ්නේ. කැමැතිම ක්‍රීඩාවන මාතෘකාව යටතේ උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි වාක්‍ය තුනක් ලියන්න. එක් වාක්‍යයකට වචන පහක්වත් ඇතුළත් විය යුතුය. හරි. දැන් අපි කොහොමද ඒක ලියන්නේ? ලියන්න පුළුවන්ද? පුළුවන් ඉතින්. හා හරි. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් විදිහට ඉස්සෙල්ලා ලියන්නකෝ. ඊට පස්සේ අපි කතා කරමු. අයියෝ වැරදුනානේ. ලස්සනයි. අම්මා ගෙනත් දුන්නේ. මේ බෑග් එකත් අම්මා තමයි ගෙනාවේ. ඔයාටක ලියන්න අමාරුයිද? නෑ. එහෙනම් අපි ලියමු. මම ඔයාට මේ වගේම පැන්සල් පෙට්ටියක් ගෙනල්ලා දෙන්නම්කො. මට එපා. එපා? ඒ මොකද? මට පැන්සල් පෙට්ටි එපා ටීචර්. ටීචර්ට පුළුවන් නම් මට අම්මා කෙනෙක් දෙන්න. අනේ පුතේ මං කොහොමද එහෙම කරන්නේ? ඒ වුණාට මට පුළුවන් ඔයාව අම්මා කෙනෙක් වගේම බලාගන්න. ඔයාගේ අම්මා වගේම තමයි දුව මමත්. ඔයාගේ අම්මත් ටීච කෙනෙක්නේ නේද? ඒ වුණත් ටීච හැමදාම අපිත් එක්ක ඉන්න ඇති වෙයිනේ. අනේ නැහැ. මං ඔයාලව දාලා කොහෙවත් යන්නේ නැහැ. ඔයාට ඕනම දෙයකට මං ඔයත් එක්ක ඉන්නවා. ඕනම වෙලාවක ඔයා මට කතා කරන්න. අසනීපයක්වත්ද? අනේ නෑ අම්මේ. ඔය විදිහට ඉඳවට පම්මේ හැව්වේ. අනේ අම්මේ මම පාඩම් කරන ගමන් හිටියේ. කොහොම? නෑ පුතේ.
මේ චූටි පාඩම් කර කර හිටියට අත ටිකක් අමුතුයි වගේ. ඈ සුම්ම ගලේ මොකෝ බංගේ. ඒ චූටි ප්‍රශ්නයක්ද? එහෙම මොකද ප්‍රශ්නයක් නෑ අයියේ. මේ ඉන්නේ හොඳට. එහෙම මොකද ප්‍රශ්නයක් නෑ අම්මේ. චූටි ඔයා පාඩම් ගණ කරන්නකෝ. මේ ඔය පාඩම් ගඩ වලට අවශ්‍ය වෙන මොන හරි දෙයක් ඕනේද? එහෙම මොකුත් නෑ අයියේ. ආ එහෙම මොන හරි කලමනා ඕනේ නම් මට කියන්න ඕනේ හරිද? හරි අයියේ. මොකද අම්මේ? එහෙම ප්‍රශ්නයක් නෑ. නෑ මේ මට නිකම්මත වගේ මිටසක් තේරුණා. ඒකයි මම කිව්වේ. අනේ එහෙම මොකුත් නෑ අම්මේ. අම්මා නිකන් කලබල වෙලා. දැක්කනේ අම්මේ. එහෙම මොකුත් නෑ. මේ අම්මේ නංගේ පරිස්සමට ඉන්නකෝ. මම අම්මලා ගෙදර ගිහින් එන්න. මං ගිහින් එන්නම් අම්මේ. චූටි චූටි අයියේ ඔයා මොකක් කරේ ප්‍රශ්නකින් නේද ඉන්නේ නෑ අයියේ පාඩම් කර කර හිටියේ නෑ ඉතින් ඔයා ප්‍රශ්නක ඉන්නකොට ඒක මට වඩා හොඳට අම්මට තේරෙනවා කියලා ඔයා දන්නවනේ මම දන්නවා එහෙනම් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. එහෙමකුත් නෑ. අම්මා අසනීපෙන් ඉන්න හින්දා එයාත් එක්ක බෙදා ගන්න බැරි දේවල් ඔයාට තියෙනවා කියලාත් මම දන්නවා. මං වාගේ අයියා තමයි. හැබැයි ඉතින් මාත් එක්ක බෙදා ගන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා කියලාත් මං හොඳට දන්නවා. හැබැයි ඔය ඕන ප්‍රශ්නකදී ඔයාට මේ අයියා ඉන්නවා කියන එක විතරක් මතක තියාගන්න. හරිද? හරි හරි. දැන් ගිහිල්ලා පාඩම් කරන්නකෝ. ඔය දේවල් ගැන හිතන්න එපා හොඳේ? මේකේ හැටි අමාරුවක් නෑ ලොකු. හැට අයින්දා කුමරට බැල මට වැඩ කරන්න පුළුවන් වෙයි. පුළුවන් පුළුවන්. අපි මහත්තේ අත පොඩ්ඩක් හොඳ වෙනකම් ඔහොම ඉන්න. බලන්නකෝ අම්මේ තාත්තා. මං ගැන ඔය හැටි හිතලා දුක් වෙන්න එපා ලොකු. මේ අත උසලා උඹට දැන් පාරක් ගහන්න බෑ පුතේ.
ඔයාගේ පොඩි මහත්තයා තමයි මේ දේ කරේ. මම දන්නවා. දන්නවා තමයි. අම්මේ. තාත්තා ගොඩක් තුවාල. තුවාලයක් නෑ පුතේ. තාත්තගේ අත වැදිච්ච තැනත් එක්ක වේද මහත්තයා කිව්වේ වැලමිට පැනලා කියලා. මේක හරියයි. මෙහෙම හරි මගේ පුතා ගෙදර ආපි එක ලොකු දෙයක් නේ. ෂි. මං එලා ගෙදර හිටියා නේ අප්පා. උඹ ගෙදර හිටියා කියලා මොනව කරන්නද පුතේ? හරි පොඩ්ඩ ඉන්නකෝ දැන්. පොඩි මහත්තයා තාත්තත් එක්ක මේව රණ්ඩු කරන්න හේතුව මොකක්ද අම්මේ? පුතා කාලත් නැතුව ඇතිනේ. තියෙන දෙයක් අමු. යමුකෝ. අම්මේ මේ මං කණ එකක් ගැන හෙව්වේ නෑනේ. පොඩි මහත්තයා තාත්තට මෙහෙම ගහන්න හේතුව මොකද්ද කියන්නකෝ? නෑ මේ මේ පොඩි මහත්තයා අක්කගෙන් කැමැත්තා පස්සෙන් ඇවිල්ලා තිනු අක්කට කරදර කර කර. මේ මේ දමයන්ටි. දැන් ඔය කතාව නතර කළොත් හොඳයි නේද? නෑ නෑ තාත්තා පොඩ්ඩ ඉන්නකෝ. අම්මා කියන්න මොකද උනේ? අපේ ගේ ළඟටම ඇවිල්ලා පොඩි මහත්තයා අක්කට කරදර කරන්න හදද්දී තාත්තා එතනට මැදිහත් වුණා. එතකොට තමයි පුතේ මේ දේ සිද්ධ වුණේ. පොඩි මහත්තයා කියන්නේ මේ වගේ එකද? ඒක තමයි පුතේ අපි උඹට හැමතිස්සෙම කිව්වේ. නැද පුතත් එක තියෙන තරහකට නෙමෙයිනේ. හරි පොඩ ඉන්නකෝ. පුතේ කොහෙද ඔය යන්නේ? ඕම ඉන්නකෝනේ. තමයි. හෙලෝ රමේෂ. හෙලෝ. මං ඔයාලේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. අපේ ගෙදර? එහෙනම් බෝරින් අනේ ඔයා නැතුව. අනික ඔයාලගේ අර මල්ලි කියලා කෙනෙක් ඉන්නව නේද? ගෑනු ළමෙක් වගේ. රූම් එකෙන් එළියටවත් දෙන්නේ නැහැ. මොනවද එක්සෑම් වගේ එකට රෙඩි වෙනා? ඔව් ඔව්. අම්මන් මට කිව්වා. අනික මං ආවත් කතා කරන්න කියලා හරි ඉන්නේ ආන්ටි විතරයි. මේ එක නෙමෙයි. මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනේ. මොකද්ද? ඔයාට මං ඕන හෙල්ප් එකක් කරන්න. මේ අර මං ඔයාට කිව්වේ. මොනවද මට කිව්වේ? ඇයි යන්නේ? අර මං ඔයාට කිව්වේ දහම් කියලා කොල්ලෙක් ගැන. ඇයි ඒගොල්ලෝ මැරි කරන්න දෙන්නේ? අනේ මේ රමේෂා, ඔයා කතාව කියන්න දෙන්නේ නැහනේ. මැද්දට පනිනවනේ ඉතින්. හරි හරි කියන්නකෝ. මේකයි. ඒ ළමයා මෙහෙ වගා කරනවා. ඉතින් ඇත්තටම මට ඕනේ යාට උදව් කරන්න. ඉතින් ඔයා උදව් කරන්න. මට ප්‍රශ්නයක් නැහැ. හරි හරි ඉතින්. ඒකට මට ඔයාගෙත් උදව් ඕනේ. දැන් මම මොනවද කරන්න ඕනේ? රමේෂා. එයාලා මෙහෙ වගා කරන එළවලු සාමාන්‍යයෙන් ගිහින් දාන්නේ ගමේ පොරට නැත්තම් මාකට් එකට. මේ වී ටික ගිහින් දෙන්නේ මෝලකට. ඉතින් දැන් යා මේ කරන වගාවෙන් මීට වඩා හොඳ ආදායමක් ගන්න මට හොඳ ප්ලෑන් එකක් ඕනේ. කොහොමද ඒක කරන්න පුළුවන්? හරි මම බලන්නම්කෝ. ඇත්තට මට ඕනේ යා හොඳ තැනක දියුණු වෙලා ඉන්නව දකින්න රමේෂා. ඇත්තටම යා හොඳ ළමෙක්. ඒකයි. මේ ඒක නෙවෙයි වර්ෂා. ඇයි මේ කොල්ලව තැනකට ගෙනත්වද අංකල්ට කියන්න ඉන්නේ? මොනවාද මොනවාද කියන්නේ? අප්පච්චි මේ ඉන්නේ බෑනා කියලා දහම පෙන්නන්නනේ හදන්නේ. අනේ මේ එහෙම එකක් මගේ හිතේ නැහැ.
මේ ඒ වුණාට ඉතින් මං කැමති ආ දිනු වෙලා හොඳ තැනක ඉන්නවා දකින්න. එයා හොඳ ළමෙක් නේ රමේෂා. ගොඩක් ආදරේ වගේ නේ. අනේ මේ රමේෂා. මේ තාම දැන් ඔය කොල්ලට කිව්වේ නැද්ද? අනේ මේ රමේෂා. මොකෝ? කියන්න තියන්නේ ඉතින්. මේ මං තියනවා. අර මං කියපේ ගැනව කල්පනා කරලා බලන්න හරිද? මේ මං කිව්ව දේ ගැනත් හිතන්න. ආදරේ නම් කියන්න හරිද? Nestle Indistamalt. Semada obava balagan wanna 100% sudanam. Selena nuan mahana hegum no teri giado no danalisin. Fastly enawana maxma tamai. Oya giwata mame me adath kollek innawath danna. අනේ මට ඇති කොල්ලෙක් නෑ කොල්ලෙක් නෑ කියන තාත්තේ අපේ පොඩි දුව මුල් තැන දෙන්නේ ඉගෙනීමට නේද ශිරෝමි මෙයා නම් එහෙම තමයි ඒත් ඒකට අපේ තනුජ තමයි පන්තියකට ගියා විතරයි කොල්ලෙක් හොයාගත්තා දැන් මේ විදියට මං තමයි ඒ කොල්ලෑ මුදලාලිගේ පොඩි පුතා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති කරා ලොකු ප්‍රශ්නයක් කොහොමද මොකද මම මේ කියන්නේ හරි හරි බ්‍රද මොකද වෙන්න ඕනේ පොඩි මාත්‍ය මගේ තාත්තට ගහලා ගහලා ඔව් මේ තාත්තාට දකුණට උස්ස ගන්න දරුවෝ ඉන්නේ පවු නැද්ද මේ වරසට එහෙම කරන්න ආරද නාරද යාරේ බොම් මොකටද පාර්ටි තර ගැහුවේ කවුද දැන් ගැහුවා කියන්නේ හා හා බද නේ නැද්ද පොඩි මාත්‍ය නිකන් දෙකයි පණ වැඩ කරන්න එපා අපේ තාත්තා කාටවත් කරදර නැද්ද අහිංසක මිනිස්සේ ලැජ්ජ නැතුවම කරන්න බත් වෙනවද ගොඹලයි තාත්තා වගේ මට කියවගෙන ආ අනිත් ඒ කවුද ඒකෝ ගැහුවේ ගැහුවා කට වහගෙන ඉඳපල්ලා මට ඕනේ දේ මම මේ ගමේ කරන්නේ බුණාද ඔය කොල්ලේ තියා හේ මස්සිනා හදාගන්න මාව පොඩි මුතා මොකද වෙලා තියෙන්නේ ඕක නවත් ගන්නකො නේ මොකද යන්නේ මෙතනින් තාත්තා බම් කොට ගිහලා බලන්න. මලේ. මං කිව්වනේ නාර්ද හදන්න බෑ කියලා. අනේ මන්ද නාර්දට මොනවා වෙලාද කියලා. දැන් ගමේ මිනිස්සුන්ටත් ගහන්න පටන් අරන්. ඒක තමයි මූ හරියන්නේ මේ අද ලොකු පුතා එනවා කියන්නේ ඔව් පුතයි අපි නාර්ද කොළඹ කඩේට යමු මේ වෙලාවේ ඒක තමයි හොඳම වැඩේ එහෙම නැති වුණොත් අපිට මේ ගමේ ඉඳ හම් වෙන්නේ නැහැ Thank you.
අර බලහන් කර අම්මා විඳින දුක. අනිවාර්යෙන් ඉතින් ඔය අපි නරන් දැන් බලන් ඉන්න. ඔය විඳින දුක මචං කාටවත් තේරෙන්නේ නැති එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. සුම්ම වෙන්න තනියම බලන් ඉන්නවනේ බම් පාරට වෙලා. ඔව් ඉතින්. හිටපු එකම කොල්ලනේ බා. බලහන් උට වෙච්චද? දැක්කන උඩු හිටු පැටි බොහොඳ වෙලාට දාම ඌව ගණන් ගත්තේ නැත්තේ හැබැයි ඉතින් ඌත් ඇඬුවා නේ බා දෙන්නේ නැද්ද බං ඒක ඇතුළෙද්දි ඌ බං නහය තියෙන ගෙට්ට නම් කොහොමත් ඒක ඇතුළෙ ඉන්න බෑ බලපන් ඌ තිබ්බ ගඳ ඒක ඇතුළෙ ඉන්න තුම ඇරෙන්න හොඳ වැඩි ඔකට අපි කිව්ව දෙයක් සත පහකටවත් ඇහුවේ නැහැ නේ හොඳ වැඩි ඌට හොඳ වැඩේ වුණාට උගේ අම්මා පව් බං මේ ඌ වැඩක් නැහැ අපි මොනවද මං යසුම් අම්මට කියන්නේ ඌ සවිදාන කතාව කියනවද නෑ 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 නොකිය බෑනේ දහම ඒකනේ බං වෙන දේ මෙයා දැනගන්න බෑ නෑ නෑ බං යසුම් අම්මා ගෙදරටලා තනියම ඉන්නේ මේ වගේ හිතන්න ගිහලා මොනව වීද්දන්නේ ලෞදාම ඒක නම් ඇත්ත අපි දැන් මොකද්ද මං කියන්නේ? වැඩියෙන් මොකුත් කියන්නේ නැතුව ඊළඟ පාර කොහමද එක්කන් එන්න පුළුවන් වෙයි කියලා කියමු. හරි හරි ඉතින් ඔබ කියන දේ තමයි. යන්න යන්න. තමයි බලන්න. යසුවම් මේ පුතේ කෝ පුතේ මගේ කොල්ල එක්කගෙන ආවද සැලෙනානුවන් මවන හැඟුම් නොතෙරි ගියාදෝ නොදන ලෙසින් පුතේ කෝ පුතේ මගේ කොල්ල එක්කගෙන ආවද අපි කොහොම හරි මල්ලුව ඊළඟ පාරේ එළියට ගමු අනේ මුත්තේ මේ ලෝකෙ මට ඉගිලා කාත් කවුරුවත් නෑ මට ඉන්න ඔය කොල්ල විතර අපි ඒක දන්නවනේ නේදේ අපි ඒක දන්නවා අපි ඊළඟ පාර මල්ලි එක්කන් ඉන්න බය වෙන්න එපා හරිද මට පුතාව විශ්වාසයි මුත්තේ මං දන්නා පුතා කොහොම හරි මගේ කොල්ල එක්කගෙන එයි කියලා නම් පුතා කොච්චර උත්සාහ කළාද කොල්ලක මේව තේරුම් කරලා දෙන්න කෝ ඌ කරනකට ගත්තද අඩු ගන්න මේ අම්මා කියන දේව තු කනකට ගත්තද හොඳයි ඌට හොඳයි මට වෙනත් එක්ක හොඳයි අනේ දැන් හරි කොල්ල හොඳට හැදෙයි කියලා හිත හදා ගන්නකොට අනේ මගේ පපුව ඉර කරනවා පුතේ මගේ අහිංසක කොල්ලා මේ තත්ත්වයට ඇදලා කිසි කෙනෙකුට හරියන්නේ නැහැ මතේ උන්න මේව පළ දෙනවා පුතේ අහිංසකේ දරුවා ඌ හොඳට ඉන්නවා දැන් මගේ එක කූඩු වල කූරු ගණන් කරනවා යශෝ අම්මා බලන්න තුන්න කොයිතින් දැන් අපි කොහොම හරි මේ දේවල් වෙනස් කරනවා. පුළුවන් තරම් ඉක්මනට. අපිට මේ දේවල් වෙනස් කරන්න බැරි නම් අපි ඉගෙනගත්ත දේවල් වලින්වත් අපි මේ ගමේ ඉන්නකින්වත් කිසිම තේරුමක් නැහැ නේද අනුගියා? ඇන්ද කලබල නොවී ඉන්න. අපි යන් ගෙදර. යා. අපි අරලෝල එමු. අපි ආයෙත් Thank you.
තාත්තට ගොඩක් අමාරුද? මේ මං ඔයාට හතා කරේ. දකුණට බැලලා දින්. අපේ අයියාද ඇත්තටම ඔය පපංගම කරලා තියෙන්නේ? ඔව් ඉතින්. මං දැන් ඇවිල්ලා කිව්වේ. ඇයි අයියා මට ගහන්න ආවේ? මම තාත්තා බලන්න ගියාද? ගෙයින් ආවේ. අපේ අයියා විතරක් නෙමෙයි. තමුසෙත් මේවට වැරදි. මොකද මගේ තියෙන වැරද්ද? අම්මා තාත්තා ගැනවත් බලන්න නැතුව ඔය කොහේ හරි වැටලා ඉන්නවනේ ඉතින්. අනේ මේ නංගි මේ. මොකද මං කියන්නේ බොරුද? ඇත්ත ඇත්ත. එදා තාත්තා ළඟ හිටියා නම් ඔහොම දෙයක් නොවෙන්න තිබ්බා. හරි හරි. මේ ඉන්නවා. හෙයි. මම ලින්ටර් මුදලාලිගේ පොඩි දුව. ඉතින් මට නෝද? ඔයා වැඩ කරන්නේ අපි ළඟ. ඒක නිසා අපි කියන විදිහට වැඩ කරනවා. නංගි මේ වැඩ කරන්නේ ලී මෝලේ නිසා පාර නෙමෙයි හරිද? හරි හරි. දැන් යනවකො. අනිත් දවස් ලී මෝලට ආවම මම ඒකත් අල්ලගන්න. යනවා ඉතින් දැන්. මොනවද ඉතින් බලාගෙන ඉන්නේ? යනව. හරි නංගි කියන්න කී දේ කියන්නකෝ. දැන් තාත්තට වැඩපල කරගන්න අමාරුයි නේද? අමාරුයි. ටික දවසක් හතෙල්ලගෙන ඉන්න වෙයි. ඒ කියන්නේ ගෝවිතන් වැඩක් කරගන්න බැරි වෙයි නේද? ඔව්. ඔව් නෙමෙයි. අපි ළඟ වැඩ කළ තමුසේ වගන්න සල්ලි වලින් කාලා බීලා නාස්ති වෙන්න නැතුව ඒකෙන් කීයක් හරි ගෙදරට දෙනවා. අතපය වේලිලා වේලි කලාපයක් වගේ. ඒ මොකද? බලා තාත්තගේ සංදි විසන්දි වෙලා මාරකක්මත් තියෙන්නේ. කොහම හිටපු තාත්ත කෙනෙක්ද බං? බලපන් එහෙමෝ දිය වෙලා ඉස්සර තාත්ත ඇවිදිනකොට මුළු ගමම හෙල්ලෙනවා. දැන් ඇඟට මොකුත් නැහැනේ බං. ඇඟ දිය වෙලා ගිහිල්ලා. අර අර තාත්තා පානය කරලා ආවම අම්මා බනිනේ වුණා. හ්ම් හ්ම්. මොකද මොකද? බලපන්. මම මොනාරි කිව්වත් ඇරද? මම බැලුවත් ඇරද? ඉස්සර මම මේ බලද්දි බෙන් බලාගෙන හොරෙන් බලන්නේ. කවුද? උඹගේ හත්තික්කේ. මේ තාත්තා මොනවද කියන්නේ? ඈ අම්මේ තාත්තා දුකින් ඉන්නේ. ඒකයි මේ. දුකින්? දැන් මෙයා මොකටද දුක් වෙන්නේ කියංගලු? මොකද මොකද මේ කියන්නේ? මම මොකද වෙන? මේ
තමුස හිතන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. කඩෙන් පණින්න නේ හදන්නේ. අනේ වෙනියට මං ඒ වගේ දෙයක් හිතුවෙත් නැහැ. ඒ වගේ සිතුවිල්ලක් ආවෙත් නැහැ. මම යනවා නම් යන්නේ බුවත් යදගෙන තමයි. කොහෙද? යටි අන්තොට. තුහු විතරක්. ඔහොම බලන් දෙපා බං. කාපු ඔක්කොම් පික්කිලා යනවා බං. මං ගේ අතුරට යන්න. දැම්මට කම්මැලි වගේ මෙතන ඉඳලා. කම්මැලි? කම්මැලි කියලා නම මොනවද කිව්වේ කියලා? මම දන්නේ නෑ ඌවා. පික්කේ තාපේ උදයි දෙන්නම එකයි. මේ මන් දන්නවා තමුසේට ඔය දහජරාව නැති හින්දා වේලි වේලි ඉන්නේ කියලා. හැබැයි තමුසේගේ ඔය එව්වට මෙව්වට අර කොල්ලව පටලවගෙන තිබුණොත් එහෙම මම යක්ෂණිය කරගන්න පා තේරුණාද? කරගන්න දෙයක් නැහැ ඉතින් යක්ෂණිය තමයි. මොකද්ද කිව්වේ? මොකුත් නැහැ ඉතින්. හා. තමුසේ මං කියන දේ අහගෙන පාඩුවේ ඉන්නේ නැතුව ඔය දහජරාව තොලගන්න ගියොත් එහෙම මේ විනිතගේ හැටි බලා ගන්නවා එදාට. විනිත විනිතා නෙමෙයි යක්ෂණිය කොඳයි යක්ෂණියට පුළු ටිකක් කර දීලා බේරෙන්න පුළුවන් මේකිට මොකුත් දීලා බේරෙන්න බෑ जीवित කවදාවත් එහෙම කරලා නැහැ මං කැමති වුණත් හරි විදිහට ජීවත් වෙනවා දකින්න සාර්ථක වෙනවා දකින්න අනේ මේ තොගේ ඔය වැඩි බණ මට කියන්න එන්න බෑකෝ මේ අනේ ගමේ උන්ට දානවා වගේ මම කියන එක අහපන්කෝ එක පාරක් නාරද මම කියන එක අහපන්කෝ මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕනේ නැහැකෝ නාරද උඹලා මේ ගමේ සල්ලි තියෙන උන් අපි මේකේ දුප්පත් උන් උඹලට මේ ගම වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් ඒක අපිට වඩා හොඳට උඹලට කරන්න පුළුවන් හැබැයි උඹලා ඒක කරේ නැහැ කරන්නේ දවසින් දවස එයා දියුණු වෙනවා දකින්න එක දැන් මගේ හීන අතරට එකතු වෙලා එයා ලොකු මනුස්සයඹට කරේ හා තාත්තා වගේ නේ බං මොකද්ද මේ මනුස්සයා කරපු වැරද්ද යකෝ පාලිතල කියන්නේ අපේ නොයකාරයෝ තෝ තමයි මට මේ හැමදේම නැති කරේ හැමදේම මොකද ගන්නේ ඒකලයි මේ හත්ත තියන්නේ නැහැ මේ ළමයට එයාද දු මොනා කරන්නේ මොකද හා මොකට ගහන්නද ගහන්නද යාව හා ඔය ගාම ගාම මේ